පින්නතුනේ මේ ධර්ම දේශනාවද පවත්වන්නේ යම් කිසි හේතුවක් නිසායි. මේ පින් දහම් කරගත්තු කෙනෙක් නිසායි. එහෙනම් අපි මේ ධර්ම දේශනාව පටන් ගමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදුකාරයක් දෙන්න පින්නතුනි. පින්නතුනි, මේ ධර්මදේශනාවේදී අපි සඳහන් කර යුතුයි, මේ ධර්මදේශනාවට මේ පින්කමට අනුග්‍රහය දක්වපු ඒ පින්වතිය ගැන. මේ පින්වතිය ගැන විස්තරයක් කියනවා නම් පින්වතුනි, සෑහෙන කාලයක් තිස්සේ මේ පන්සලට නිතර නිතර පැමිණලා පන්සලේ තිබෙන අඩුපාඩු සොයමින් ඒ කටයුතු කරමිදී, ඒ වගේම උත්සව කටයුත්තක් තියද්දිද සහභාගී වෙච්ච මේ උපාසිකාව ගැන අපි තා ආඩම්බරෙන් කියන්න ඕන පින්නතුනි. පින්නතුනි, මේ සුජීවා කියන මේ උපාසක අම්මා ඔහුගේ දියණියන් දෙදෙනා සමග නිතරම මේ පන්සලට ඇවිදින් දානමාන කටයුතු පූජ කරමින් ඔහුගේ සසර ගමන කෙටි කර ගන්නට ඉතා වේසමාන්සි වුණා පින්නතුනි. හිතේ සද්ධාව ඇති කොටගෙන තමන්ගේ දූවරු දෙදෙනා සමගින් පන්සල් ගානේ යමින් පින්දහම් කරමින් මේ ජනතාවට ආදර්ශමත් විදියට ජීවිතේ ගත කරන තුන් දෙනෙක් බව සඳහන් කරන්න පුළුවන් පින්නතුනි. පින්නතුනි, තවත් කියනවා නම් ඔහු නර්තනය කරමින් ගායනා කරමින් වේදිකාව ජයගෙන දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදලෙන් මේ දාන කටයුතු කරගෙන ඔහුගේ ජීවිතේ සැපවත් කරගත්තු කාන්තාව පින්නතුනි. මෙම කාන්තාව මේ කරගත්තා වූ පිනේ බලෙන් මේ වෙනකොට මුළු රටේම මිනිස්සු පින්නතුනි මේ කාන්තාවගේ හොඳ කියනවා. බලන්න පින්නතුනි, ඒ යමක් දාන මාන කර ගැනීමේදී පින් කටයුතු කරනදී ඒ කුසල ධර්ම ඔහුට අත් වෙන හැටි සබහ දහමෙන් පින්නතුනි මොහුන්ට ලොකු දායාදයක් ලැබෙන්න තියෙනවා පින්නතුනි. අනේ පින්නතුනි, මෙම කාන්තාව සහෝගේ දූ දෙදෙනාත් එකතු වෙලා ඒ කරගත්තා වූ පිනේ බලෙන් උපදින සෑම භවකෙදීම කිසිම අකල් මරණයක් සිදු නොවේවා යහපත් ජීවිතයක් ගත කරන්න ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. පින්නතුනි, අද මේ ධර්ම දේශනාවට මම මූලික කරගන්නේ මීට කලකට සිට එක් කාන්තාවක් ගැනයි. මේ කතා පුවතේ පින්නතුනි සඳහන් වෙලා තියෙනවා, අම්මා කෙනෙක් සමග දූලා දෙන්නෙක් ස්වාමීන් වහන්සලා එනම් හාමුදුරුගොල්ලෝ සුද්ධේ දාන කාන්තාවක් ගැන තමයි පින්නතුනි මම අද මේ ධර්ම දේශනාවට ඔබට ධර්ම දේශනාව සමන් දෙන්න කටයුතු කරන්නේ. ඒ ධර්ම දේශනාව දේශනා කරන්නේ මේ කාන්තාව දිහා බලනකොට
ඒ වගේ ධර්ම දේශනාවක් තමයි සිදු කරන්න සිද්ධ වෙන්නේ. මොකද ඒ කාන්තාවගේද මේ කාන්තාව කියලා බලන්න පින්නතුනි. පින්නතුනි එදා ඒ මං ඉස්සල්ලා සඳහන් කරා වගේ ඒ අම්මත් කාන්තාවන් කාන්තාවයි දෙදෙනාගේ දිනචරියාව සිදු වුණේ මේ වගේම පින්නතුනි ඔවුන් ජනප්‍රියයි කියලා විදලා රටේ බොහෝම ඉහළින් බැබිලෙන්න ගත්ත පින්නතුනි. පින්නතුනි මේ අම්මයි දූලා දෙන්නයි පන්සල් වලට ගිහිල්ලා පන්සල් වල කොයි හාමුදුරු ගොල්ලන්ටද මුදල් දීන්නේ කියලා හොඳට සොයා බලනවා පින්නතුනි. කපටිකම කියනවා නම් පින්නතුනි දානමාන දෙනවා, පන්සලේ දින උත්සව කටයුතු වල සහභාගි වෙනවා, කටින පින්කම් කරනවා. මේවා කරමින් පින්නතුනි හාමුදුරුවන්ට ලං වෙලා හාමුදුරුවන්ගේ අතේ තියෙන්නේ මොනවද, සල්ලි තියෙනවද කියලා හොඳට සොයා බලලා කටයුතු කරන කාන්තාවක් පින්නතුනි මේ. එතකොට පින්නතුනි මේ ජාතක කතාවේදී මේ කාන්තාව බොහොම සූක්ෂම විදියට වැඩ කටයුත්තක් කරනවා. පින්නතුනි ගම්පහ ප්‍රදේශයේ මහානාම කියලා හාමුදුරු නමක් හිටියා සුවා පින්නතුනි. මෙම හාමුදුරන් වහන්සේ පොඩි කාලෙදී ඕගේ අම්මා තාත්තාත් නැතුව වෙනත් අම්මා කෙනෙක් තමා පින්නතුනි හදා වඩා ගත්තේ. මේ අම්මට බොහොම කීකරෝ හිටපු මේ දරුවගේ පෙර වාසනාවකට තමයි සසුන්ගත වෙන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ පින්නතුනි. අනේ පින්නතුනි මේ ස්වාමීන් වහන්සේ හොඳට ධර්මයේ දේශනා කරලා ධර්මයේ අවබෝධ කරගෙන භාවනා කටයුතු කරගෙන රටවල් ගාන ගිහින් බණ දේශනා කරා පින්නතුනි. ඒ බණ දේශනා කරන මේ ස්වාමින් වහන්සේ මහජනයා විසින් මොහුට මුදල් පරිත්‍යාගද වාහන පරිත්‍යාගද ගිවල් පරිත්‍යාගද කරා පින්නතුනි. අනේ පින්නතුනි මේ සරපයා කියන මුදල සල්ලි ළඟට ගත්ත වැඩි වුණා පින්නතුනි. මෙහෙම යන විටදී මේ හාමුදුරුවෝ හිත සංසුන් කරගෙන කාට ප්‍රිය මනාප විදියටයි ධර්මයේ දේශනා කරේ. කොටින්ම කියනවා නම් පින්නතුනි මිනිසුන් වසී වෙන තරමටම මේ හාමුදුරුවන් වහන්සේ බණ දේශනා කරා. තවත් ස්වාමින් වහන්සේලට මේ ගැන ඉරිසියාවන්ත පව ඇති වෙන්නට තත්වයක් උදා වුණා පින්නතුනි. මේ ස්වාමින් වහන්සේ ධර්මයේ දේශනා කර කර ඉන්න අවස්ථාවේදී පින්නතුනි අර කාන්තාව දූ දෙන්නත් එක්ක ඇවිල්ලා මේ පන්සලට ඇවිල්ලා මේ ආරාමෙට ඇවිල්ලා අපේ හාමුදුරුවනේ හාමුදුරුවන්ගේ විස්තර කියන්න අපේ හාමුදුරුවන්ට මොනවද අඩුපාඩු කියනකොට මේ සොයාගත්ත පින්නතුනි මේ හාමුදුරුවන්ට මුදල් තියෙනවද කියලා. ඉන්පසුව පින්නතුනි මේ හාමුදුරුවන්ගේ වයස අවුරුදු ඒ වෙනකොට 34ක් විතර ඇති බොහොම හැදි දැඩි ලස්සන ස්වාමින් වහන්සේ මේ අවුරුදු 50 පැනපු මේ නාකි හම්පඩේ පින්නතුනි මේ හාමුදුරුවන්ව වසඟට ගත්තා. මෙව් කරපු ප්‍රෝඩාව තමා පින්නතුනි ඉන්දියාව වගේ රටකට ගිහින් වසීගුරුකමක් කරලා මේ හාමුදුරුවන්ට කන්න දුන්න පින්නතුනි. බලන්න සසරේ මොන තරම් කරුණියක්ද, කර්මේ පරිසම් දෙනවා කියන්නේ පින්නතුනි ඔන්නෝක තමයි. මේ හාමුදුරුවෝගේ තිබිච්ච සියලුම ධනය මේ කාන්තාවට දුන්න පින්නතුනි. හාමුදුරුවන්ගේ හොඳ වාහනයක් තුනක් කාර් එකක්, ඒ කාර් එකෙන් මේ දූලා දෙන්න ඕනද හැටි රවුම් ගැහුවා පින්නතුනි. ඉන්පසුව පින්නතුනි මේ හාමුදුරුවන්ගේ තියෙන ගුණ යහපත් ගතිගුණ කියන්නේ පන්සලට අයිතිවාසිකම් කිව්වේ නෑ, පන්සලේ තියෙන බඩුමුට්ටු අරගෙන ගියේ නෑ. අනිත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ බාර දීලා ගිහි ගියේ ඇත්තරියා පින්නතුනි. බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ කාලේ දේශනා කරලා තියෙන විදියට කර්මය කියන එක පින්නතුනි
කිසි කෙනෙකුට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. අනේ පින්නතුනි, මේ ස්වාමින් වහන්සේ හිටියා මාව බලාගනි, මාව රැකගනි. හැබැයි පින්නතුනි, මොකද උනේ? මේ කාන්තාව ගණිකාවක් කියලා මේ හාමුදුරුව දැනගෙන හිටියේ නැහැ පින්නතුනි. කාන්තාවක් ස්පර්ශ කරලා තිබුණේ නැහැ මේ හාමුදුරුව පින්නතුනි. ඉන් පසුව පින්නතුනි සිද්ධ වුණේ මොකක්ද? මහා විනාශයක්. විනාශය ගෙන දුන්නා, විනාශය ලං කරගත්තා. මේ හාමුදුරුවන්ගේ තිබිච්ච මුදල් ඔක්කොම මේ කාන්තාව තමන්ගේ ගිණුම් වලට දාගෙන සුර සැප විඳින්නට පටන් ගත්තා. රටවල් රටවල් ගානේ ගිහිල්ලා, එක එක හෝටල් වලට ගිහිල්ලා දරුවොත් එක්ක රජ සැප විඳවාගේ කරා පින්නතුනි. හැබැයි මේ මානාම කියන මේ හාමුදුරුවෝ නයන වාසල නමින් පෙනී සිටියා පින්නතුනි. ඉන්පසුව මේ ගෙදර ඔක්කොම වැඩ කරගෙන අර වසී ගුරුකම හින්ද පින්නතුනි බල්ලෙක් වගේ තමයි ජීවත් වෙන්න සිද්ධ වුනේ. සැදෑවත් බෞද්ධ පින්නතුන්ට තේරෙනවා ඇති, මේ කාන්තාව විසින් මේ ස්වාමින් වහන්සේට කරපු අපරාධය. ඉන්පසුව ස්වාමී පින්නතුනි මේ කාන්තාවගේ හතරවෙනි ස්වාමි පුරුෂයා වුණා මේ මහානා මහාමුදුරුවෝ. අනේ සාසනේ ඉද්දද්දී ගිහි ජීවිතේ මොකද්ද කියලා හරි අවබෝධයක් තිබුණේ නැහැ. ගිහිගේ ජීවිතේ ගත කරනකොට මොකද්ද කියලා දන්නේ නැති හිටපු ස්වාමින් වහන්ස හිතුවා මේ පැණිමුට්ටිය තමයි පැණිමුට්ටිය කියලා මේ පැණිමුට්ටිය බදාගත්තා. හාමුදුරුවන්ට අමතක වුණා මේ වැසිකිළියක් කියන එක. පින්නතුනි මේ වැසිකිළිය පස්සේ ගිහිල්ලා අන්තිමට ජීවිතේ ගත කරන්න සිද්ධ වූ කටුක ජීවිතය ඇත්තරලා නැවත මහාන වෙන්න කියලා මෙන්න පින්නතුනි මේ හාමුදුරුව සැරසෙන්න ගත්තා. පින්නතුනිදි මෙතනදි තමන්ගේ සහෝදර හාමුදුරුවෝ කියනවා මෙයා මත්ද්‍රව්‍ය වලට පාවිච්චි වුණා, කාන්තාවන් ඇසුරු කරා, නරක පුරුදු වලට ගියා කියන්නේ ඒ පින්නතුනි ඉරිසියාවක්. එතනදි සඳහන් වෙනවා පින්නතුනි මේ ස්වාමින් වහන්සේ ඒ මැබ්බැහි වුණා නම් තමන්ගේ වේදනාව මත්ද්‍රව්‍ය පිටින් දාලා තමන්ගේ වේදනාව අරගන්නවා. අපි මේ සමාජෙ දිහා බලනකොට කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා නම් මත්ද්‍රව්‍ය වලින් තමයි පින්නතුනි තමන්ගේ ඒ ගමන යන්න ගත්තේ. පින්නතුනි මේකෙදි තවත් කරුණක් තියෙනවා. මොකද්ද? මේ ස්වාමීන් වහන්ස මේ කාන්තාවගේ ඇසුරේ ඉන්න විටදී මේ කාන්තාව තවත් පිරිමි ඇසුරු කරන්න ගත්තා. අරකන පින්නතුනි මේ හාමුදුරුව මේවා දැක්කා, ඇහැට දැක්කා, කනට ඇහුණා, වේදනාව දරාගන්න බැරි වුණා. තමන් කරපු දේෙන් තමන් කම්පාවට පත් වුණා පින්නතුනි. ඒ කම්පාවට පත් වීමේදී කර කියා ගන්න දෙයක් නැතුව තියද්දි තමයි පින්නතුනි නැවත මේ ස්වාමින් වහන්සේ සිවුරක් අරගෙන නැවත සසුන්ගත වෙන්න හැදුවේ. මේ කාන්තාව දැනගත්ත පින්නතුනි මේ හාමුදුරුවෝ නැවත සසුන්ගත වුණොත් මාර ප්‍රශ්නයක් ඇති වෙන්නේ. එමෙහින්දා හොඳ උප්පරවැට්ටියක් කරන්නම් කියලා හිතේ තියාගෙන පින්නතුනි මේ හාමුදුරුවන්ව රැගෙන යනවා එක්තරා ස්ථානික විවෘත කිරීමකදී. ඊට ඉස්සෙල්ලා මේ නයන වාසුල කියන මේ හාම් මහනුලයිට දැන් මේ නයන වාසුල කියන තැනත්තාව කොහේවත් එක්කන් ගියේ නැහැ පින්නතුනි. එම ස්ථානයේදී මේ නයන වාසුල කියන පුච්චලයා මරණපත් වෙනවා. සුභා දහම බලන්න, සුභා දහමට අනුව මේ කාන්තාවටත් අනතුරටපත් වෙනවා. ඉන් අනතුරුව සමාජයට පෙන්වන්න යනවා පින්නතුනි අවුරුදු 38ක පුජ්‍යලයේ අපි අඳුරන කෙනෙක් පමණයි. අවසානයේදී මේ කාන්තාව තමන්ගේ ස්වාමි පුරුෂයා කියන එකත්
රට වැසියන්ගෙන් සංගවන්නට පටන් ගත්ත පින්නතුනි. බලන්න මොන තරම් අපරාධයක් කරලා මොන තරම් විදියට මේකෙන් හැංගිලා ඉන්න හැදුවද කියලා. පින්නතුනි, සමාජයට මේ කතා පොතේ යමක් දෙන්න තියෙනවා. මොකද්ද? අපේ රටේ මේ ඉන්නා වූ උපාසක අම්මලා උපාසිකාවෝ පන්සල් වලට යනවා. පන්සල් වලට ගියාට ඒ හාමුදුරුවන්ගේ උස මහත මනින්න යන්න එපා, හැඩරුව මනින්න යන්න එපා, හාමුදුරුවන්ගේ ජීවිතයේ ඇතුළට ඇතුල් වෙන්න හදන්න එපා තොරතුරු අහලා. ඊට පස්සේ පින්නතුනි වෙන්නේ මොකද්ද? හාමුදුරුවන්ගේ සීලේ කැඩෙන එකයි සිදුවෙන්නේ. හාමුදුරුගොල්ලෝ පුංගුවක් වෙලාවට බොහෝම වේදනාව දරාගෙන ඉන්නේ. ඒ වේදනාව දරාගෙන සාහසරි රැකගෙන අවසානයේදී ඇවිල්ලා පින්වත් හාමුදුරුවන්ක් විදිහට අපවත් වෙනවා. පින්නතුනි බලන්න, මේ රට පාලනය කර සිටියේ ඒ අවස්ථාව වෙනකොට මහා කාලකන්නිම ජාතියක්. ඒ කාලකන්නිම මේ රට නැති කරන තත්ත්වයට පත් කරන අවස්ථාවක තමයි පින්නතුනි මේ සිද්ධිය සිද්ධ වුණේ. හැබැයි පින්නතුනි මේ කාන්තාවට එදිරියේදී නිකන් ඉන්න සිද්ධ වෙන්නේ නැහැ. නීතිය අනුව මේ කාන්තාවට දනුවල් ලැබිය යුතුයි. පින්නතුනි මේ වෙනකොට සමාජ සියලු දෙනාම මහජන අධිකරණයෙන් ඔහුට දනුවල් ලබා දීලා ඉවරයි. ඔවුන්ට ආපහු වේදිකාවකට යන්න බෑ. කිසිම කෙනෙක් අනුග්‍රහය දක්වන්න නැතුව ගියා පින්නතුනි. කිසි කෙනෙක් මේගොල්ලන්ව පිළිගන්න නැතුව ගියා පින්නතුනි. කිසිම රටකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් උන්නේ නැහැ. අර හාමුදුරුවන්ට කරපු අපරාධේ හින්දා පින්නතුනි මෙලවදීම ඔවුන්ට පරිසම් දුන්නා. මේ රටේ බුද්ධ ධර්මය අදහන, ක්‍රිස්තියානි ආගම අදහන, මුස්ලිම් ආගම අදහන, හින්දු ආගම අදහන කිසි කෙනෙක් පින්නතුනි මොහුන්ට සමාව දුන්නේ නැහැ. සමාව දෙන්න බැරි වරදක් තමයි සිදු කරගෙන ගියේ. පින්නතුනි මේකේ රසවත් කතාව කියනවා නම් මේ ගැහැණි මේ කාන්තාව අර හාමුදුරුවන්ව මානාම හාමුදුරුවන්ව සුද්දේ දාලා ඒ රසට එතනින් එහාට පවා පන්සල් වලට යන්න ගියා. පන්සල් වලට යන්න ගිහින් තොරතුරු හොයන්න ගත්තා. කොයි හාමුදුරුවන්ට සල්ලි තියෙන්නේ කියන එක ඇයි අරගේ රස වැටිච්ච හින්දා. ඒක නිසා මෙවැනි කාන්තාවන් ඔබගේ පන්සලට එනවා නම් බොහෝම ප්‍රවේසම් වන්න කියන එක මේ ධර්ම දේශනාව එක්කම සඳහන් කරන්න ඕන පින්නතුනි. පින්නතුනි ඔබගේ ඔබ මේ ධර්මයේ සමන් දුන්නා නම් තවත් ඇයට මේ ධර්මයේ අසන්නට, මේ කතිකාව අසන්නට මෙය ප්‍රසිද්ධ කරන්න, ඔබගේ යුතුකම ඔබ ඉෂ්ට කරන්න, මෙවැනි ධර්ම දේශනා ඉදිරියට අවශ්‍ය නම් මේ කාන්තාවට තවත් මෙවැනි දේවල් නොකරන්න, අනිත් කාන්තාව නොකරන්න වැඩ කටයුතු කරගෙන යන්න නම් ඔබගේ යුතුකම ඔබ ඉෂ්ට කරන්න. ලක්ෂ සංඛ්‍යා ජනතාව මේ වීඩියෝ එක නරඹන ඇති. ඔබ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, සියලු දෙනාටම මේක සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ චැනල් එක ඉදිරියට එන්න. පින්නතුනේ මේ ධර්ම දේශනාව කිරීමේදී හිතට ආවේග සීලිව මටත් කරන්න සිද්ධ වුණා. පින්නතුනේ ඔබගේ හිත රිදුනා නම්, ඔබට වේදනාවක් දැනුණා නම්, ඔබට අපහාසයක් සිදු වෙනවා නම්, සිදු වුණා නම්, එය බුද්ධිමත්ව සිතා බලන්න කියන කාරණේ මේ මා සඳහන් කරනවා. එතකොට පින්නතුනි ඔබ හිතන්න, ඔබ සසරේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? පින් දහම් කරමින් තමන්ගේ සසර ගමන කෙටි කරගන්නත්, තමන්ගේ ඉදිරියේ සසරදී ලස්සන ජීවිතයක් ගත කරන්නත් පින්නතුනි කරුණ කියන එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙනම් මේ වැඩසටහන අපි අවසන් කරන මේ සුළු මොහොත අනුව, සුළු මොහොතේදී කියා සිටින්නේ
සියලු දිනාටම රත්නත්තරය ආශිර්වාදය ලැබේවා. කිසි කරදරයක් දුකක් නොවේවා. යහපතක් ලැබේවා. මහානාම හාමුදුරුවන්ට සිදු වූ සිද්ධිය වනේ හතුරෙකුටවත් සිදු නොවේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාම මේ කාන්තාවට සාප කරා. ඒ සාපේ සාපයක් වේවා. ඔහුට ඒ සාපේ වැදේවායි කියලා ඔබගේ හිතෙන් ඔබ ප්‍රාර්ථනා කරනු ඇති. එනම් පින්නතුනි, නැවත ධර්ම දේශනාවකින් ඔබ හමු වෙන තුරුමා ඔබගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට තුරුණුවන් සරණයි.